දැන් අපි මට කල්ලුත් මේ පොතේ තියෙන පොතේ නොලී කතා දෙකක් විතර කතා කළා. ඒ කතා දෙකට අමතර තව මොනවද තියෙන විශේෂ සිද්ධි, විශේෂ දේවල් මොනවද මතක තියෙන? විශේෂ සිද්ධි මතක තියෙන හුඟක් තියෙනවා මට. තව මේ ඒ සිද්ධිය නිතන් නිකර නිතර මතක් වෙන සිද්ධියක් මේක. අපි ඉස්සර අපේ තාත්තර දයාබීඩි කියලා කම්පැනියක් දයාබීඩි කරානේ. එතකොට තාත්තා මේ හැම අවුරුද්දෙම කැලෙන්ඩර් 100ක්ද කොහෙද ගහනවා. අර ඉස්සර තිබෙන්නේ අර පොඩි කාඩ්බෝඩ් කැලෙන්ඩර් අර දිනේ කඩන ඒ කැලෙන්ඩර් මුද්‍රණය කරලා හිතවත්ම මේ තමන්ගේ මේ පාරිභෝගිකයින්ට දෙනවා. මට නිතරදි ජීවන මේ ඔය 1982-3 වගේ කාලයක් වගේ මට නිතර මේ කොළඹ මාව එක්ක යන්න සිද්ධ වුණා. තාත්තර මගේ මගේ පොතේත් කියදෙන මගේ අර කනේ ඇතිවෙච්ච ආබාධයන් නිසා ඒ කනේ ආබාධයට නිතර නිතර දොස්තරලා බලන්න මාව එක්ක යනවා. ඉතින් තාත්තා මේ දවස්වලදී මාව එක්ක යන ගාම තාත්තගේ අර ව්‍යාපාරය අර කැලෙන්ඩර් ගහන වැඩ ඕවට යනවා. දවසක් පිටකොටුවේ මේ එක වීදියක මං හිතන්නේ මුද්‍රණ කර්මාන්තය සම්බන්ධව ලොකු ප්‍රෙස් එහෙම තියෙන වීදියක් මට මතක හැටියට රාජම් කැලෙන්ඩර්ස් හරි මොනා හරි ඔන්න ඔය වගේ තැනක් කුමාර වීදියම නේ ඔය තියෙන්නේ. ඔව්, එක ගියා විශාල බිල්ඩින් එකක් ඇතුළට. ඒ බිල්ඩින් එක ඇතුලේ මේ ඔෆිස් රූම් එකක් තිබුණා. එහා පැත්තේ ලොකු මැෂින් වැඩ කර කර තිබ්බා. දැන් ඒකේ හිටියා අර ඉතාම ධනවත් පෙනුම තියෙන ලස්සන කාන්තාවක්. එයා මේ වාඩි වෙලා හිටියේ සාරියක් ඇඳලා, හරි ප්‍රියමනාප කාන්තාවක්. දැන් තාත්තා ගිහින් එයත් එක්කලා මොනවා හරි කතා කළා ඉංග්‍රීසි වලින්. තාත්තා ඉංග්‍රීසියෙන් කතා කරේ මේ කැලෙන්ඩර් එක කැලෙන්ඩර් ගහන එක සම්බන්ධව මිල ගණන් මොනවා හරි. ඊට පස්සේ මේ නෝන මහත්තයා තාත්තට කිව්වා මේ සේවකයෙක් දීලා මම හිතන්නේ තාත්තා යම්කිසි අංශයකට සෙක්ෂන් එකකට යවුවා. ඒ වෙලාවේ මම දැන් අර එයාගේ ඉස්සරහා තිබුණ දෙවෙනි පුටු පේලියක් පුටු තාත්තා ඉඳ ගන්න පුටු පිටිපස්සේ මම දැන් ඒකේ වාඩි වෙලා අර තාත්තා අය කතා කරපු දේ හොඳට බලාගෙන හිටියා. මම එදා ටිකක් ඉංග්‍රීසි පන්නේට ඇඳලා අම්මා මුලින්ම පිටරටේ ඉඳලා එවලා තිබුණා. මම හිතන්නේ සීතල අඳින ජර්සි අද්ද මුහුදු නිල් පාට. ඒක ගමන් අඳින එකක්ද මන් දන්නේ නැහැ. ඒ ජර්සි ඇඳලා කොණ්ඩ කටුවක් එහෙම ගහලා මං හිටියා. දැන් මම ඔහොම ඒ නෝන එක එක වැඩ කටයුතු කරන මම බල හරි විමසිල්ලෙන් මම බලන් ඉන්නවා. එයා මගෙන් ඇහුවා ආ යූ ස්ටඩින් කියලා. ආ ඉංග්‍රීසියෙන් තමයි කතා කරන්නේ. ඉංග්‍රීසියෙන් ඇහුවා. දැන් එයා මගෙන් ඉංග්‍රීසියෙන් ඒක ඇහුවම ඇත්තටම මට ඒකට උත්තරේ ආ යූ ස්ටඩින් වුණා. මට ඒකට මේ උත්තරේ ඉංග්‍රීසියෙන් දෙන්න දන්නේ නැහැ ජීවන. මොකද මං හැබැයි මට මතක් වුණා මේ මං ඉස්කෝලේ ගෙනියන පෑම් පැන්සල් දාය යන පෙට්ටියන ස්ටුඩන්ට් ඉන්ස්ට්‍රුමන්ට් බොක්ස් කියලා ගහලා තියෙන්නේ. ස්ටුඩන්ට් මට හිතුණා මේ අපි ඉගෙන ගන්න මොකක් හරි තමයි අහන්නේ කියලා. මං යස් කිව්වා. යස් කියලා දැන් මට හිතුණා මීට එහා ප්‍රශ්න ඇහුවොත් මං අමාරුවේ වැටෙනවානේ. දැන් මට හරීම මේ අර සබකෝලයන් නෙමෙයි මට මහා බයක් ඇති වුණා. නිකන් බය මිස්ස ලැජ්ජාවක්. මං ඊට පස්සේ මේ එක පාඩම ඉතින් නැගිට්ටාම මේ එළියට යන්නද අතන වාඩි වෙන්න කියලා එනෝන මට කිව්වා. මං ඊට පස්සේ හරි මානසික සහනෙන් ඒ කියුබිකල් එකේ එළියෙන් තිබිච්ච තැනක වාඩි වෙලා හිටියා. මං ඒක තාත්තට කියන්න ගියේ නැහැ. මොකද තාත්තා මට ඉංග්‍රීසි උගන්නන්න හෙන වේසක් ගන්නවනේ ඒ කාලෙත්. මම මග අරිනවනේ අර ඉංග්‍රීසි උගන්නන්න ගුරුවරු ආවම මං කටිපයින්වනේ. මං ඒ හින්දා තාත්තට කිව්වෙන්න තාත්තා මගෙන් ඇහුවෙන්න මයි නෝන මුකුත් ඇහුවද කියලා. සමහර තාත්තේ නෝනට කියලා ගියාද දැන්නත් මංගෙන් අහන්න කියලා මාව ඉංග්‍රීසි ඉගෙන ගන්න උනන්දු කරන්න. මං ඒක දන්නේ නැහැ. තාත්තා යත් එක්ක ඉංග්‍රීසියෙන් කතා කරගෙන ඉඳලා ගියේ එළියට. මොකද මගේ තාත්තා මේ තරුණ කාලේ මේ ඒ ලෙවල් කරපු ගමම රසාවන් නැතුව විමල ධර්ම ඔර්ලෝසු කණුව තියෙන තැන විමල ධර්ම සහෝදරයෝ කියන කඩේ වැඩට ගිහින් තියෙනවා. අත වැස් පොඩි සේවකයෙක් හිටිය හැටියට. ඒ වෙලාවේ තාත්තා ඒ කාලේ ඇවිල්ලා තියෙන ගොඩාක් ඉංග්‍රීසි කතා කරන පන්නේ අය තමයි. මොමරි තාත්තා ඒ කාලෙම හොඳට ඉංග්‍රීසි ඉගෙනගෙන තියෙනවා. ඒට අමතර රැයට තාත්තා එහෙට අතර වෙලා හිටපු තැන අර ඒ පිටකොටු පොඩි පොඩි රැකියා කරන දෙමළ පිරිමි ළමයි එක තමයි තාත්තා ඉඳලා තියෙන. තාත්ත දෙමළ භාෂාව ඉගෙනගෙන තියෙනවා. එයා ඒක උනන්දු වෙම කරගෙන අපිටත් කියනවා. එහිඳ භාෂා තුනම හරිම නිපුණයි. ඉතින් මේ
මන්දන්නේ ඒ තාත්තා එක යන ඕනට කියලා තිබ්බදත් කියලා කොහොමෙන් හරි මම තාත්තට ඒක නොකිය ඉඳ වග බලාගත්තා. මට හොඳට මතකයි ඒක. පොඩි 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 දෙයක් වුණත් ඒක ඉගෙන ගන්න තියෙන දේ තමයි අතරම මේ මිනිස්සුගේ ජීවිතේ වෙනස් වෙන්න පුළුවන්, වෙනස් කරන්න පුළුවන්. මේ කතාවෙන් අපිට තේරෙන්නේ මිනිස්සුගේ ජීවිතේ වෙනස් වෙන්න ආශ්චර්යයන් සිද්ධ වෙන්නේ නැහැ. නැතනම් දිව්‍ය ලෝකෙන් එන්න ඕනේ නැහැ. මේ කොහෙන් හරි සුරංගනාවියක් ඇවිල්ලා මැජික් කැස්ටින් එකක් ගහලා ජීවිතේ වෙනස් කරන්න ඕනේ නැහැ. මේ මැජික් කැස්ටේ තියෙන තමන් ගාවම තමයි. එදා එදා ඔබතුමියට සිද්ධ වෙනවා මේ අර කන්තෝරු කාමරෙන් එළියට යන්න ඉංග්‍රීසි දන්නේ නැතුව. හැබැයි අද අධිකරණයත් එක්ක ගනුදෙනු කරන්න බෑනේ ඉංග්‍රීසි වචනයක් හඳුන දන්න මිනිස්සුන්ට. අන්න ඒ කතාව අපිට මේ සමාජයට දෙන්න ඕනේ. සමාජය වෙනස් කිරීමේ බලය නැත්නම් තමන්ගේ ඉරණම් වෙනස් කිරීමේ බලය තියෙන තමන් තුළමයි කියන පණිවිඩය තමයි අපිට දිය යුතු තියෙන්නේ.